අනත අන් සතු සිත්විඳලා දෑතම බැඳගෙන හිඳිමේ බලා මේ නොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා. අද දවසේ අපි විශිෂ්ට මිනිසුන්ව හමු වෙනවා. පාරමතක නම් තාමත් ගේ ළඟයි දුවේ. තාත්තා කෙනෙකුගේ ආදරය දරුවෙකුට මරන්න බෑ. හෘද සාක්ෂියට එකඟව තාත්තා කෙනෙක් තීරණයක් ගත්තොත් ඒ තමයි තාත්තගේ තීරණය. එවැනි තාත්තා කෙනෙක් තමුන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන ස්වාමි පුරුෂයෙක් බවට පත්වෙන දවසේදී අපිට හමු වෙන විශිෂ්ට මිනිහා මෙන්න මේ විදිහට. සඳකෙන් වැසිලා අඳුරේ හිටියා කොටු දුරුරේ අනිකමනේ සොයා එන්න ගනඳුර තරුණි වෙලා මගේ එළිය අත ඔබ පමණි. මේකත් ලස්සන ජීවිත සිද්ධියක්. ප්‍රේමකීර්තිද අල්විස් රචනා කරලා වික්ටර් අත්නායකයාණන් අතින් සංගීතවත් වෙලා අපිට අහන්නට ලැබිච්ච මේ ගීතය මේ රටේ අති විශාල ප්‍රශ්න ගණනාවක් විසඳිය හැකි විශිෂ්ට හෙළිදරව්වක්. පෞල් ජීවිතේ නිවැරදිව කළමනාකරණය කරගන්න බැරි වෙන්නේ මිනිස්සුන්ට අනිත් අයට සවන් දෙන හින්දා. අද දවස පුරාම අපි විශේෂයෙන් හිතන්නේ එළියෙන් ඇහෙන දෙයට සවන් දීලා අපේ ජීවිත අපි අවුල් කරගන්න හැටි සහ නිශ්චල වෙලා මාතුලට ගිහිල්ලා මට සවන් දෙද්දි මම ජීවිතේ කොයිතරම් විශිෂ්ටත්වයට ගමන් කරනවද කියන එක. තමුන් ආදරයම කරන කෙනා, මම ආදරය කරන බිරිඳ, තවත් පිරිමියෙක් එක්ක යහන්ගත වුණු දර්ශනය මගේ ඇස් දෙකෙන් මම දකපු දවස. එදා මේ ස්වාමි පුරුෂයා තමුන්ගේ බිරිඳ පිළිබඳව දකින මේ සිදුවීම ඉදිරිපිට තමා තුල තමුන්ගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගත්ත හැටි හිතපු හැටි ඔබ මේකට විශේෂයෙන් සවන් දුන්නොත් තේරුම් ගත්තොත් මේ රටේ ඉතාම පහත් මට්ටමේ දික්කසාද නඩු තමුන් ආදරය කරපු කෙනාට විරුද්ධව ඉතාම කැත විදිහට කරන නින්දා අපහාස කිරීම සියල්ල නතර වෙලා උත්තරීතර මනුෂ්‍යත්වයේ පිළිබඳ ඉතාම පැහැදිලි අවබෝධයකට එන්න පුළුවන් වෙනවා වගේම වෛරෙන් තරහෙන් විනාශ වෙලා යන අපේ ජීවිත නිවෙන්නට පටන් ගනීවි. ජීවිතයම සතු එකම සුවේ හිසර පහරක වෙලෙනු පෙනේ. මේ නොව මා සතු ඈ සතුවේ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ. සඳකැන් නැසිලා අඳුරේ එකිලා කනුදුරුරැ තනිකමනෑ සොයා එන්න ගන්නඳුර තරුණි වෙලා මගේ එළිය අද ඔබ පමණි. ආ
ක්‍රිස්තු සිත් බිඳදා දැතම බැඳගෙන හිඳිමි බලා මානත අන්සතු සිත් බිඳලා දැතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා සංගකෙන් වැසිලා අඳුරේ ඉතිලා කොටුදුරේ සොයා එන්න ගනදුර තරුණි වෙලා මගේ එළිය අද ඔබ පමණි තමාට සමන් දෙන තමුගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන මිනිස්සේ හැමතිස්සෙම කේන්තියෙන් ගිනිගන්නේ නැහැ ආවේගශීලී වෙන්නේ නැහැ හැමතිස්සෙම අපේ ඇතුළේ තියෙන වේගය වැඩි කරන්නේ එළියෙන් එන කෙනෙක් බාහිරින් ඇති වෙන බලපෑමක් අපිට පේනවා තමුගේ බිරිඳ පිළිබඳව ජීවිතේ තමුන් කිසිසේත්ම හිතන්න අකමැති වුණු තමුන් බලාපොරොත්තු නොවුණු මේ සිදුවීමට මූණ දෙන මේ ස්වාමි පුරුෂයා එහෙම නැත්තම් තව කෙනෙකුට තවම සවන් නොදීපු දැන් මේ සිද්ධියත් එක්ක අපිට පේනවා මෙයාට තව කෙනෙක් කියන දේ අහන්න තාම වෙලාව හම්බුනේ නැහැ එහෙම නැත්තම් මේ සිද්ධිය තාම තුන්වෙනි කෙනෙක් දැනගත්තේ නැහැ මේ සිද්ධිය පිළිබඳව දැන් වෙන අයගේ අදහස් උදහස් තාම තමුන්ගේ ඇතුළට ආවේ නැහැ ඒ එන්නට පෙර මිනිස්සේ කොයිතරම් උත්තරීතරද මා නැත අන් සතු සිත් බින්දලා ඔහු කල්පනා කරනවා මම කාගෙවත් හිත රිද්දලා නැහැ මං කාටවත් දැනුවත්ව දුකක් දීලා නැහැ මට අදත් ඒක කරන්න ඕනේ නැහැ දැතම බැඳගෙන හිඳිමි බලා නිශ්චල වෙනවා තමුන්ට සවන් දෙන මිනිසයා ඉන්සයිට් විදර්ශනා තමා තුලට ගමන් කරන මිනිසයා ඕනෑම බරපතල සිද්ධියකදී ඔහුගේ පළවෙනි ප්‍රතිචාරය නිශ්චල වෙනවා දැතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා එළියෙන් එන ഘോഷාවට යට වුණේ නැත්තම් පිටතින් එන විසබීජ වලට යට වුණේ නැත්තම් ජීවිතේ ඉතාවේගෙන් අවබෝධයට එනවා සුවවබෝධයට එනවා මිනිස්සෙක් පරිණත වෙනවා කියලා කියන්නේ සුවවබෝධයට එන එක ජීවිතේ දවස ගානේ අපි සුවවබෝධයට එනවා පරිණත වෙනවා මම අවබෝධ කරගන්නවා වේගෙන් අවබෝධ කරගන්නවා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා ඔබට පේනවද වෛරය එකතුනේ නැත්තම් තරහව එකතුනේ නැත්තම් ආවේග එකතුනේ නැත්තම් විසබීජ එකතුනේ නැත්තම් ජීවිතේ තීරණ ගන්න කොයිතරම් පිරිසිදුවද උතුම් විදිහටද ඔබ මට අකමැතිනම් ඔබේ ඇස් දෙක මගේ කියලා හිතුවට මට අද තේරෙනවා ඒ ඇස් දෙක ඔබේ ඔබේ හෘද සාක්ෂිය ඔබේ ඔබේ කැමැත්ත ඔබේ ඒක මට අවශ්‍ය විදිහට මට මෙහෙවන්න බෑ කියලා මට තේරෙනවා ඒ නිසා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු ඔය ඇස් දෙක අද මන් දිහා බලන්නේ නැතුව වෙන කෙනෙක් දිහා බැලුවා නම් ඒක ඔබේ කැමැත්ත නම් මට ඔබව මරලා වැඩක් නැහැ ගහලා වැඩක් නැහැ අපි දෙන්න රණ්ඩු කරලා වැඩක් නැහැ ඒ ආදරය ඔබ වෙන තැනකට නම් දෙන්නේ මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා තමාට සවන් දෙන මිනිහා තමුගේ හෘද සාක්ෂියට එකඟ වෙන මිනිසයා ඉතා ඉක්මනින් නිවෙනවා ගිනිගන්නේ නැහැ මේ විශිෂ්ට අත්දැකීම ඔබ ස්පර්ශ කළොත් ඔබේ බිරිඳට විරුද්ධව ඔබේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔබේ බලහත්කාරය පාවිච්චි කරලා ඔබ කරන ඉතා බරපතල වැරදි තීරණ නතර වේවි මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා